රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ දෙනා හිතන කාල සීමාවක තමයි අපි මේ ජීවත් වෙමින් ඉන්නේ. ඔබට මතක ඇති, ඔබට අත්දැකීම් ඇති, පහුගිය කාල සීමාව ගත්තාම මීට මාස 5කට 6කට විතර උඩින් ගත්තාම අපේ රටේ විවිධ ස්ථානවල වෙඩිතැබීම්, පුද්ගල ඝාතන, මංකොල්ලකෑම් වගේ විවිධ වූ අපරාධ සිද්ධ වුණා. ඒ අපරාධ මර්ධනය කරන්න එවකට පැවති රජය, එවකට හිටපු ජනාධිපතිවරයා විවිධ වූ ක්‍රියාමාර්ග අනුගමනය කළා. හැබැයි ඒවේ යම් පාලනයක් සිදු වුණත් අදටත් මේ මොහොතේදීත් යම් යම් තැන්වල විවිධ වූ පුද්ගල ඝාතන, වෙඩිතැබීම් වගේ දේවල් සිද්ධ වෙනවා. මේ බොහොමයක් අපරාධමය සිද්ධීන් සිද්ධ වෙන්නේ විදේශගතව ඉන්න අපේ රටින් පැනලා ගිහිල්ලා විදේශගතව සැඟවිලා ඉන්න පාතාල කල්ලි සමාජිකයන්ගේ කොන්ත්‍රාත්තු මත බව තමයි පොලිස් විමර්ශන වලින් මූලිකව අනාවරණය වෙලා තියෙන්නේ. රට තුල ඒ වගේ තැන් තැන්වල වෙඩිතැබීම්, මනුෂ්‍ය ඝාතන අපරාධ වගේ සිද්ධීන් වාර්තා වෙනකොට අලුතින් පත්වෙච්ච ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දීලා තිබුණා. ආරක්ෂක අමාත්‍යවරයා විදිහට අනුර කුමාර දිසානායක මහත්මයා යම් තීරණයක් අරන් තිබුණා. පසුගිය 4 වෙනිදා බලපත්‍ර සහිතව විවිධ පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පුද්ගලන්ට ලබා දීලා තිබුණු ගිනි අවි වහාම ක්‍රියාත්මක පරිදි යලි බහර දීමේ නියෝගයක් නිකුත් කරලා තිබුණා. මේකට හේතුව මොකක්ද, මේ හරහා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් එතකින් බැලුම් ගලා අපි පසුගිය දින කිහිපය පුරාම විශේෂ විමර්ශනයක්, ගවේෂණයක් සිදු කළා. එහිදී අප අනාවරණය කරගත් තොරතුරු අද අපි ඔබට අහන්න ලබා දෙනවා. ඒ නිසා වෙනසන ආරම්භයේදීම ආරාධනා කරනවා අවසානයේ තෙක් අහන්න. මොකද මේ ගත්ත තීරණයේ වැදගත් කරුණු කාරණා රැසක් අපි ඔබට අද දවසේදී අනාවරණය කරන බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම මේ ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා විදිහට ගත්ත මේ තීරණය මොකක්ද කියලා අහලා ඉමු. උපුටා ගැනීම ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනියවි සහ පතරුම් තාවකාලිකව රජයට බාර ගැනීම. සිවිල් පුද්ගලයන් හට ආරක්ෂක අමාත්‍යාංශය මගින් ජීවිත ආරක්ෂාව සඳහා ලබා දී ඇති සියලුම ගිනියවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබා දීම සලකා බැලීමට යටත්ව තාවකාලික පදනම මත 1916 අංක 33 දරන තුවක්කු ආඥා පනතේ 6.1 හා 6.2 වගන්ති ප්‍රකාරව ආරක්ෂක ලේකම් වෙත පැවරි ඇති බල තල අනුව රජය වෙත බාර ගැනීමට තීරණය කර ඇත. එබැවින් ගිනියවි සහ ඒ සඳහා නිකුත් කර ඇති පතරුම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත 2024/11/7 දිනට පෙර බාර දින ලෙස සියලුම බලපත්‍රලාභීන්ට දැනුම් දී ඇත. එසේ බාර දීමෙන් පසුව වැලිසර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව මගින් නිකුත් කරනු ලබන බාර ගැනීමේ කුවිතාංශයේ පිටපතක් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටුව අසල ස්ථාපිත කර ඇති සිවිල් ආරක්ෂක හා සංවර්ධන අංශයේ ලිවි භාර ගැනීමේ කවුලුව වෙත භාර දීමට කටයුතු කරනු ලෙසත් දැනුම් දෙනු ලැබේ. ඒ අනුව අදාළ දිනට පෙර බලපත්‍ර ලාභීන් විසින් ගිනියවි භාර දීමට අපොහොසත් වුවහොත් 1916 අංක 33 දරන තුවක්කු ආඥා පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්ෂක අමාත්‍යාංශය විසින් දැනුම් දෙනු ලැබේ. තවද දේපළ ආරක්ෂාව, බගහානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති ගිනියවි සඳහා මේ අදාළ නොවන බවත් වැඩිදුරටත් දැනුම් උපුටා ගැනීම සිදු කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කරලා තිබෙන මේ තීරණය සම්බන්ධයෙන් වන නිවේදනයක්. මේ නිවේදනය නිකුත් වෙන්නේ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා. දැන් මෙතනදී පැහැදිලිව කියවෙන දේ තමයි බලපත්‍ර සහිතව සිවිල් පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා වෙනුවෙන් ලබා දීලා තිබෙන ගිනියවි සහ පතරොම් తాවකාලිකව රජයට බාර ගන්නවා. ඊට දාල බාර දීමට නියමිත ස්ථානයක් සම්බන්ධයෙන් දැනුම් දීමක් කරලා තිබෙනවා. අවසන් දිනයක් ලබා දීලා තිබෙනවා මේ ගිනියවි සහ පතරොම් ලබා දෙන්න. ආදි වශයෙන් තොරතුරු සියල්ල එහි අන්තර්ගත වෙනවා. දැන් මෙහෙම මේ ගිනියවි බලපත්‍ර සහිතව ළඟ තියාගෙන ඉන්නේ කවුද, ඒ මොකක් වෙනුවෙන්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි මූලිකව අවධානය යොමු කළ යුතු යොක්. දැන් ඔබ දන්නවා අපි සාමාන්‍යයෙන් අහලා තියෙන දෙයක් තමයි, දන්න දෙයක් තමයි, අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට, මන්ත්‍රීවරු 225 දෙනාටම ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවියක්
ලබා දෙනවා පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ අනුදැනුම උපදෙස් මත. ඔබට මතක ඇති නැතිනම් බැලුම් ගල අපි මීට සති කිහිපයකට කලින් ජනාධිපතිවරණයට කලින් යම් අනාවරණයක් සිදු කළා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාට අවශ්‍ය නම් රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක් අර සාමාන්‍යයෙන් ලබා දෙන ගිනි අවියට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඔහුගේ ආරක්ෂා වෙනුවෙන් ලබා දෙන ගිනි අවියට අමතරව තවත් රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක් අවශ්‍ය නම් ලබා ගැනීමේ අවස්ථාව ලබා දීලා තිබුණා. එහිදී අපි මේ සාක්ෂි සාධක එක සනාථ කළා, ඔප්පු කළා. අර මේ මන්ත්‍රීවරු ලබා දෙන ගිනි අවිය ලබාගත් මන්ත්‍රීවරුත් අමතරව තවත් ගිනි අවි දෙකක් ලබා ගන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. දැන් එහෙම ලබාගත් ගිනි අවි තමයි මේ රජයට බාර දෙන්න කියලා නියෝග කරලා තින්. දැන් ජනාධිපතිවරයා අලුත් ජනාධිපතිවරයා පත් වෙච්ච සැනින්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව, හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කළා. ඔවුන්ට මේ ලබා දීලා තිබුණු ගිනි පාර්ලිමේන්තුව මගින් ලබා දීලා තිබ්බ ගිනි අවිය යලි බාර දෙන්න කියලා නියෝගයක් ආවා. දැන් ඊට අමතරව අර බලපත්‍රයක් සහිතව ලබාගෙන තිබුණු ගිනි අවිත් බාර දෙන්න කියලා නියෝග කරලා තියෙනවා. ඊට අමතරව දැන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාට අමතරව තව කවුද මේ ගිනි අවි පාවිච්චි කරන්න? අපේ රටේ ව්‍යාපාරිකයෝ මේ අතර ඉන්නව වෙන්න පුළුවන්. විවිධ ව්‍යාපාරවල නිරත වෙලා ඒ මට්ටමින් කටයුතු කරන ව්‍යාපාරිකයෝ මේ ගිනි අවි තියන් ඉන්නව වෙන්න පුළුවන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඕනොත් මන්ත්‍රීවරුන්ට අමතරව මෙහෙම බලපත්‍ර සහිතව ළඟ තියාගෙන ඉන්න ගිනි අවි රජයට බාර දෙන ලෙස තමයි මේ නියෝගය නිකුත් වෙන්නේ. දැන් මේ තීරණය ප්‍රකාශිරපත් කළාට පස්සේ පහුගිය දවසක මේ ගම්පහ ප්‍රදේශයේ තිබ්බ යම් දේශපාලන රැස්වීමක් අවසානයේදී හිටපු මන්ත්‍රී හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහත්මයාගෙන් මාධ්‍යවේදීන් මේ කාරණාව සම්බන්ධයෙන් විමසීමක් කරනවා. එතනදී හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා මෙන්න මෙහෙම උත්තරයක් ලබා දුන්නා. ගිනියාවි ලබා ගැනීමක් සිද්ධ වෙනවා. ඔබතුමාලට තර්ජන තියෙනවා. ඔබතුමාලයි ගිනියාවිත් ලබා ගැනීමක් තියෙනවා. මේ ගැන මොකද කියන්නේ? මේක මොකක් හරි කුමන්ත්‍රණයක්ද ඔබතුමාලට විරුද්ධ වෙනවා? නෑ, මේක මීට ඉස්සෙල්ලත් කිව්වා ආරක්ෂකෝ අයින් කර. ඒක කමක් නෑ. මොකද සාමාන්‍ය ඉතිහාසිනා ඊළඟ මැතිවරණය වෙනකන් ආරක්ෂකෝ තියෙනවා. මොකද අපිට තියෙන තර්ජන එකපාර ඉවර වෙන්නේ නෑ. ඒ වගේම ගිනියාවි අපි රජයෙන් ගත්තෙව්වා තනතුරු නැති වෙනවම ලබා දෙන්න ඕනේ. අපි විතරක් එහෙම ආපහු ලබා දුන්නා. හැබැයි පෞද්ගලික අපි ලබා ගත්ත ගිනියාවි අපි ගාව තියෙනවා. ඒකත් ගන්නවා. මේ නිරායුධ කරලා ආරක්ෂාව නැති කරලා අපි බය කරලා ආණ්ඩුව හදනවා නම් උත්සාහ කරන්නේ අපි ඒවට සැලෙන්නේ නැහැ. ජනතාව අපි ආරක්ෂා කරනවා. ජනතාවගේ ආරක්ෂාව තියෙන කම අපිට බය වෙන්නේ නැහැ. එන ඕනම දෙයකට අපි මුහුණ දෙනවා. ඒ කටයුතු අපි කරනවා. ඒ රජය වග කියන්න ඕනේ. අපේ කාට හරි උඩුහමක් හරි ගැලවුණොත් ඒක රජය වග කියන්නත් ඕනේ. දැන් හිටපු අමාත්‍ය හිටපු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහත්මයා ඒ කියන්නේ අපිව නිරායුධ කරලා අපේ ආරක්ෂකයෝ අයවත් කරලා අපිට යම් අනතුරක් සිදු වුණොත් එහි වගකීම රජය බාරගත යුතු බව තමයි එතුමන් එහෙම අවධාරණය කරන්නේ. එතුමන් මේ කාරණාව සම්බන්ධයෙන් NetFM බැලුම් ගල අපි කරපු ප්‍රශ්න කිරීමකදීත් මේ කාරණාව සඳහන් කළා. අපිව නිරායුධ කරලා තියෙන්නේ, අපිට යම් යම් තර්ජන තිබෙනවා, ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තර්ජන තිබෙනවා, ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග පවා වෙනවා. ඒතර එවැනි තත්ත්වයක් තුළ අපිව නිරායුධ කරලා ආරක්ෂිකවත් කරලා තමයි මේ තියෙන්නේ කියන කාරණාව එතුමන් සඳහන් කරනවා. දැන් බොහොම පැහැදිලි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනා වගේම අපේ රටේ විවිධ වූ ව්‍යාපාර කරන ප්‍රභූ කියන ලේබල් එක අලෝගෙන ඉන්න පුද්ගලයන්ට රජයෙන් ලබා දීලා තිබුණු ගිනි අවි පවා දැන් බාර දෙන්න කියලා තමයි මේ නියෝගය නිකුත් කරලා තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසින්. යම් නිශ්චිත දිනයක් ප්‍රකාශිතපත් කරලා තිබෙනවා, නිශ්චිත ස්ථානයක් ප්‍රකාශිතපත් කරලා තිබෙනවා. අදාළ ස්ථානයට අදාළ දිනයට පෙර තමන් සතුව තිබෙන සියලු බලපත්‍ර සහිත ගිනි අවි සහ පතරොම් බාර දෙන්න කියලා තමයි ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනය තියෙන්නේ. හැබැයි මෙහෙම බලපත්‍ර සහිත ගිනි අවි බාර දෙන්න කියලා නියෝග නිකුත් කරනකොට අපේ රටේ තාමත් නීති විරෝධී අවිගබඩාවන් හමු වෙනවා. නීති විරෝධී ගිනි අවි, නීති විරෝධීව ළඟ තබා ගන්නා පතරොම්, තුවක්කු වලට යොදන පතරොම් ගෝණි ගණන් අහුවෙන මට්ටමක් මතුවලා තිබෙනවා. පසුගිය දවස් කීපයේදී කොළොන්නාව තෙල් නිමාව ආශ්‍රිතව මේ වගේ නීති විරෝධී රහස් අවිගබඩාවක් සම්බන්ධයෙන් යම් සොයා ගැනීමක් සිදු වෙනවා ආරක්ෂක අංශ විසින්. මේ සම්බන්ධයෙන් විශේෂ ගවේෂණයක් කරපු අපේ රටේ ආරක්ෂක තොරතුරු සම්බන්ධයෙන් ඉන්න ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වෙච්ච
තිස්ස රවීන්ද්‍ර පෙරේර මහත්මයා මේ කාරණාව සම්බන්ධයෙන් නෙතෙෆෙම් බෙලුම්ගල් අපිත් එක්ක අනාවරණය කිරීමක් සිදු කළා මේ සොයාගත්ත අභිගබඩාව ගැන. ඔබ යම් ප්‍රවෘත්තියක් වාර්තා කරලා තිබුණා කොළොන්නාව තෙල් කබඩා පර්යන්තයේ යම් ස්ථානයක ආයුධ කබඩාවක් සම්බන්ධයෙන්. මොකක්ද මේ සිද්ධිය? ඔව් චිරන්, මේක ඇත්තටම කොළොන්නාව තෙල් නිමාව, කොළොන්නාව තෙල් නිමාව තමයි එක කියන්නේ. එතන තෙල් සංස්ථා පතොක පරිශ්‍රයේ මේ රහස් අවි කබඩාවක් ඉදිරියට තමයි මේක කරගෙන ගිහිලා තියෙන්නේ. මේක කළමනාකර ආරක්ෂක කළමනාකරු යටත් තමයි මේක වගකීම පැවරෙන්නේ. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ගිනියවි නෑ උණ්ඩ තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන T56 25218ක් තිබිලා තියෙනවා. ඊට පස්සේ SG උණ්ඩ තියෙනවා 2656ක්. ඊට පස්සේ අර SLR වර්ගයේ තුවක් වලට වැදෙන උණ්ඩ 1040ක් තියෙනවා ජීව උණ්ඩ. ඊට පස්සේ ඊට අමතරව තියෙනවා ගෝනි පිටින්ම මේ පාවිච්චි කරපු උණ්ඩ. උණ්ඩ කොපු. මේකේ හිතාගන්න බැරි විදියට ආයුධ, ඒ කියන්නේ මොනාටද මේ වගිනාවේ කියන එක ප්‍රශ්නයක්. එකක් හරිද? දැන් මෙතන මේ වතාවක දැන් ගිය අවුරුද්දේ මේක ගැන තොරතුරු ඇවිල්ලා එක ડોකියුමන්ට් එකක් එළියට ආවා. ඒකෙදී කියනවා මේක ආමරී කිසිම ඉන්වෙන්ටරියක් නැහැ, මේක රහස්‍ය අවිගබඩාවක්, මේක බාරව ඉඳලා තියෙන්නේ ආරක්ෂක කළමනාකරු කිසිම ලියකෙවිල්ල මේව බාරගත්ත විදිහක් නැහැ, ආවේ කොහෙන්ද කියලා නැහැ, ඊට පස්සේ යාට කොහෙන්ද මේව බාර දීලා මේව මොකද්ද කරන්න දුන්නේ කියලා නැහැ, ඊට පස්සේ මේවට තියෙන ගිනි අවි නැහැ, එක්ක මේ අවි කොහෙට හරි ගියාද, පාතාලට ගියාද, මේ උණ්ඩ මොනාටද පාවිච්චි කරේ මෙච්චර ප්‍රමාණයක් කියන එකත් ප්‍රශ්නයක්. කොළඹ නගරයට තදාසන්න ප්‍රදේශයක් වෙච්ච කොළොන්නාව නගරේ කොළොන්නාව තෙල්නිමාවේ රහස් කාමරයක තමයි මේ පතරොම් ගබඩාව, මේ අවි ගබඩාව තිබිලා තිබෙන්නේ. මාධ්‍යවේදී තිස්ස රවීන්ද්ර පෙරේරා මහත්මයා මේ කරන අනාවරණය අනුව මෙතන ගිනි අවි නොතිබුණු බව තමයි ඔහුගේ අනාවරණය වෙන්නේ. හැබැයි T56 ගිනි අවි වලට යොදන උණ්ඩ ගෝණි ගණන් පුරවලා මේ ස්ථානයේ ගබඩා කරලා තිබිලා තියෙනවා. මොකටද මේ T56 උණ්ඩ මෙහෙම ගබඩා කරලා තියෙන්නේ? මොකක්ද මේකේ අරමුණ? මේවා පාවිච්චි කරලා තියෙන්නේ මොකක් වෙනුවෙන්ද? දැන් එතනදී එතුමන්ගේ මූලික පැහැදිලි කිරීමේදී කියවුණා මේ උණ්ඩ වෙනම තිබෙනවා, පාවිච්චි කරපු උණ්ඩ කොපු තව ප්‍රමාණයක් තිබෙනවා. එහෙමනම් මේ උණ්ඩ යම් ප්‍රමාණකින් පාවිච්චි වෙලා තියෙනවා. ඒ පාවිච්චි කරලා තියෙන්නේ මොකක් වෙනුවෙන්ද? කොහෙන්ද මෙච්චර උණ්ඩ තොගයක් කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයට ආවේ? මෙන්න මේවා සම්බන්ධයෙන් තාමත් තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්. මේ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන ආරම්භ කරලා තිබෙනවා. ඒ විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බව තමයි නෙතෙෆෙම් බැලුම්ගල අපි අවධාරණය කරලා කියන්නේ. මොකද කොළඹ තදාසන්න නගරයක මේ වගේ අධිආරක්ෂිත ප්‍රදේශයක, අධිආරක්ෂිත ගොඩනැගිලි තියෙන ස්ථානයක සිවිල් පුද්ගලයෝ ඉන්න තැනක මෙහෙම මේ උණ්ඩ ගබඩා කරලා තියෙන්නේ කොහොමද? කිසිදු ලේඛනයක මේ කරුණු සඳහන් වෙන්නේ නැතුව මේ උණ්ඩ ගබඩාව සම්බන්ධයෙන් මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර පෙරේරා තවත් කරුණු අනාවරණය කළා අපිත් එක්ක. එතකොට සරලවම කිව්වොත් මේක නීති විරෝධී අවිගබඩාව. ඔව් ඉතින් මේක සංස්ථා විතර දැන් මේකනේ යුද හමුදා කඳවුරක් තියෙනවා, අනුකණ්ඩයක් තියෙනවා. ඒතර පොලිසිය තියෙන ඇලිය. ඒතර ඒ දෙක තියෙද්දි ආචර රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙද්දි ආයුධ පිටතෙන්ඩර් දැන් හමුදා කඳවුර වලින් ආයුධ පෙන්නවා කියලා සමහර අවස්ථාවල එනවා. ඊට පස්සේ පොලිසියෙන් පෙන්නවා කියලා එනවා. එහෙම තියෙන වතාවක මේ වගේ මේ ආරක්ෂක මේ සිවිල් නිලධාරීන් යටතේ ආයුධ ගබඩාවක් විදිය වගේ එකක් පවත්වාගෙන යාම තියෙන හෙන ප්‍රශ්නයක් නේ කියලා. එක වතාවකදී පෙට්‍රෝලියම් එකේ කළමනාකර ආරක්ෂක එයා වැඩ තහනමකට ලක් වෙනවා. ඒ වෙලාවේ කාමරේ ගබඩාවක මේකේ සේප්පුවක තිබිලා හම්බෙනවා මේ පිස්තෝල උණ්ඩ මිලිමීටර් 9 උණ්ඩ 474ක් එවලේ අහුවෙලා තිබුණා. ඒතර 38 කියන වර්ගයේ උණ්ඩ 277. ඒවත් අවියාවිත ගැන කිසිම සඳහනක් නැහැ. ඒ කියන්නේ මේ ගබඩාවට අමතරව දෙයක් කියන්නේ මේකට අමතරව ඒ කියන්නේ එයාගේ සේප්පුවේ කළමනාකර ආරක්ෂකගේ සේප්පුවේ තිබිලා තමයි ඒව හම්බෙලා තිබුණේ. ඒ නිලධාරියා වැඩ තහනමට ලක් වෙලා ඉන්නේ. වැඩ තහන ලක්ුණ ආකාරය ගැන මම වැඩිය හොයන්න කියන්නේ නැහැ. මේක තමයි සරල අපි බැලුවේ මේ මොකද්ද මේ අවිගබඩාව කියන එක තමයි අපිට එලි කරේ. කියන්නේ කලා මේ කොළොන්නාවේ මෙහෙම අවිගබඩාවක් තියෙනවා කොහොම දැන් ඒකේ සේවකයන්ටත් මේක දන්නවා මෙහෙම දෙයක් තියෙනවා. මේක මොකටද පාවිච්චි කරේ, මොනාරද මේකෙන් කරන්නේ කියන එක ඒගොල්ල ප්‍රශ්නක ඉන්නේ. ඇත්තටම ඒක බරපතල ප්‍රශ්නයක්. ආරක්ෂක කළමනාකරුගේ කාමරයේ සේප්පුවක තිබිලා වෙනම අවිතෝගයක් පතරම් තෝගයක් හොයාගන්නවා. ඔහු මේ වෙනකොට ඉන්නේ වැඩ තහනමකට ලක් වෙලා. කොළඹ ප්‍රධාන නගරයක් කොළොන්නාව නගරයේ තෙල් ගබඩා පර්යන්තයේ කොළොන්නාව තෙල් නිමාව කියලා අපි කවුරුත් ඒකට කියන්නේ.
ඒකේ රහස් ගබඩාවක රහස් කාමරයක මෙහෙම T56 උණ්ඩතෝගයක් හමු වෙනවා. මේක සම්බන්ධයෙන් කෙරණ විමර්ශන කඩිනම් කළ යුතුයි. මෙහෙම මේ නීති විරෝධීව කිසිම තැනක ලේඛනයක් සඳහන් වෙන්නේ නැතුව කොච්චරක් උණ්ඩ තියෙනවද, කොච්චරක් පාවිච්චි කරපු උණ්ඩ කපු තියෙනවද කියන ලේඛන මුකුත් නැතුව උණ්ඩ ගබඩා කරලා තියෙනවා. T56 උණ්ඩ ඇතුළු විවිධ ගිනිඅවි සඳහා පාවිච්චි කරන උණ්ඩ ගබඩා කරලා තිබෙනවා. එහෙම තියෙනකොට බලපත්‍ර සහිතව නිකුත් කරලා තිබෙන ගිනිඅවි යලි බාර දෙන්න කියලත් රජය විසින්, ආරක්ෂක අමාත්‍යාංශය විසින් නියෝග නිකුත් කරනවා. මේ මොහොතේදී මේ රජය විසින් බලපත්‍ර සහිත ගිනිඅවි බාර දෙන්න කියලා නියෝගයක් නිකුත් කිරීමේ අරමුණ මොකක්ද කියලා අපි සොයා බැලිය යුතුයි. ඒ නිසා මේ අරමුණ මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් netfim බැලුම් ගල අපි කරපු ගවේෂණයේදී අපේ කතා බහට එක්ුණා නීතිඥ සංජය එස් ආරියදාස මහත්මයා. මොකක්ද මේ මොහොතේ මෙවැනි ක්‍රියාමාර්ගයකින් ජනාධිපතිවරයා හෝ පත්වෙන නියමිත ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ? ඔව් කිරාන්, මේක ඇත්තටම මේකේ අපේක්ෂාව විය හැක්කේ අනිවාර්යයෙන්ම රජය දැනගත යුතුයි රජයේ ගිනිඅවි කුමන පුද්ගලයන් දරා සිටිනවද කියන එක. විශේෂයෙන්ම අපි දන්නවා යුද්ධය පවතින කාලයේ දේශපාලඥයින් ඇතුළු අති බහුතරයකට ගිනිඅවි නිකුත් කරන්න සිද්ධ වුණා ත්‍රස්තවාදී තර්ජන නිසා. ඊට පස්සේ පශ්චාත් යුද සමයේත් යම් යම් පුද්ගලයන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් බලපෑමකට ලක් වෙන පුද්ගලයන් සඳහා ගිනිඅවි නිකුත් කරන්න රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. වර්තමානයේ වෙනකොට අති විශාල ගිනිඅවි ප්‍රමාණයක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් විවිධ කාණ්ඩ යටතේ පුද්ගලයන්ට ලබා දීලා තියෙනවා නීත්‍යානුකූල බලපත්‍ර විදිහට. දැන් මේ හදිස්සියේ මේ ගිනිඅවි නැවත රිකෝල් කරන්න, ඒ කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට බාර දෙන්න කියලා නිවේදනයක් නිකුත් කරන්න හේතු විදිහට මම දකිනවා චිරාන්. දැන් අපි දන්නවා මේ සමහර පුද්ගලයන් සතුව ගිනිඅවි අති විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර අමාත්‍යවරුන්ට ගිනිඅවි 2-3-4-5 ආදී වශයෙන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. එතකොට මේ ගිනිඅවියක් අපි දන්නවා මේ ගිනිඅවිය පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් ගොඩක් දුරට ලබා ගන්නේ පෞද්ගලික ආරක්ෂාව සඳහා. ඒ කියන්නේ පුද්ගලයෙකුට ඔහුගේ වෙනත් වත්කම් සම්බන්ධයෙන් හරි, එහෙම නැත්නම් ඔහුට දේශපාලනය කිරීම නිසා හරි, එහෙම නැත්නම් වෙනත් තත්ත්වයක් මත ජීවිතයට තර්ජනයක් තියෙනවා නම් නිසි කාර්යපටිපාටියක් තිබෙනවා. තුවක්කු ආඥා පනත, දැන් තුවක්කු පනත විදිහට සංශෝධනය වෙලා තියෙනවා. මේ පනත් ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යවරයා වෙත විධිමත් ඉල්ලීමක් කරාට පස්සේ කරුණු සලකලා බලලා, විශේෂයෙන්ම පොලිස් වාර්තා, ඊට පස්සේ බුද්ධිංශ වාර්තා, මේ සියල්ල සලකලා බලලා ගිනිඅවි නිකුත් කිරීමේ කාර්යපටිපාටියක් තිබෙනවා. සමාජගත වී තිබෙන නීත්‍යානුකූල නොවන ගිනිඅවි සමාජය මත බුඳා හරින අවධානම පිළිබඳ netfm බැලුම් ගල අපි අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. ඒහා සමගම චිරාන් අපි පෙන්වා දුන්නා නීත්‍යානුකූල ගිනිඅවි, නමුත් ඒවා නිසි නියාමණයකට යටත් නොවෙන්නේ නම් ඒ නිසා ඇතිවිය හැකි සමාජ තර්ජනයන් පිළිබඳව. දැන් නව ජනාධිපතිවරයා යටතේ නව ආණ්ඩුව තීරණයක් අරගෙන ලැබ තිබෙනවා. එය තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයක් විදිහට නිකුත් කරන්නේ. නීත්‍යානුකූල ගිනිඅවි මුත් ඔබ ළඟ තිබෙනවා නම් ඒවා ගෙනවිත් බාර දෙන්න කියලා. මීට පෙර අපි දැක තිබෙනවා විවිධ වකවානු වලදී විවිධ උත්සාහයන් කරනු ලැබුවා නීත්‍යානුකූල නොවන ගිනිඅවි එහෙම එකතු කරගන්න. නීත්‍යානුකූල නොවන ගිනිඅවි තිබෙනවා නම් ගෙනත් බාර දෙන්න කියලා පොදු සමාකලෙන් ප්‍රකාශයටපත් කළා. හැබැයි ඒ පිළිබඳ පසු විපරම් වලදී අපට දැනගන්නට ලැබුණේ, සහ ඒ පිළිබඳ සොයා බැලූ බොහෝ අය කියා සිටියේ, ගෙදර තියාගෙන ඉන්න එක තවදුරටත් කරදරයක් කියලා හිතන වර්ගයේ ගිනිඅවි විතරයි එහෙම ගෙනල්ලා බාර දුන්නේ කියලා. ඒ කියන්නේ පාවිච්චි කරන්න බැරි ඒව. ඒ නිසා ඔය පොදු සමාකල ප්‍රකාශයටපත් කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල එනින්ම ලැබුණාද කියලා ප්‍රශ්නයක් තිබුණා. netfm බැලුම් ගල අපි අවස්ථා ගණනාවකදී ඒ බවත් පෙන්වා දෙමින් යෝජනා කළා. සමාජගත වී තිබෙන නීත්‍යානුකූල නොවන ගිනිඅවි එකතු කර ගැනීම සඳහා මීට වඩා ඵලදායී ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙන බව. එසේ තිබියදී තමයි දැන් ඔය නීත්‍යානුකූල ගිනිඅවි පිළිබඳ කතාව උඩට එන්නේ. ඔබට මතක නම් විශේෂයෙන්ම අර ක්ලබ් වසන්ත ඝාතනයේදී නේද? ඒ අවස්ථාවේදී ක්‍රයිම් සීන් එක කියලා නේ ඔක අර අපරාධ භාෂාවේ කියන්නේ. මේ අපරාධය සිදු වූ ස්ථානයේ තිබිලා තවත් ගිනිඅවියක් හොයාගන්නවා. ඒක සැක කෙරෙනවා ඝාතනයට ලක් වූ ක්ලබ් වසන්තගේ බිරිඳගේ කියලා, සහ බලපත්‍ර සහිත නීත්‍යානුකූල ගිනිඅවියක් කියලා. දැන් මේ තත්වයන් පාදක කරගෙනත් අපි පෙන්වා දුන්නා නීත්‍යානුකූල නොවන ගිනිඅවි සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ග තෝරනවා වගේම නීත්‍යානුකූල ගිනිඅවි පිළිබඳවත් යම් ක්‍රියාමාර්ග තෝර තේරිය යුතුව තිබෙන බව. ඒ අර්ථයෙන් ඔන්න අපි අගය කරනවා සහ සාධනීය පියවරක් ලෙස සලකනවා නීත්‍යානුකූල ගිනිඅවි නමුත් නැවත කැඳවීමට ගත් තීන්දුව. සහ දැන් මේ තීන්දුවේ පැහැදිලිවම කියවෙනවනේ මේක මේ සම්පූර්ණයෙන් ලබා ගැනීමක් නෙමෙයි. ඔව්.
ආරක්ෂාව පිළිබඳ යම් තර්ජනයක් තියෙනවා නම් ඒ පිළිබඳ ඇගයීමක් කරලා ඒ ඇගයීම මත පදනම්ව නැවත ගිනියවි හෝ ඊට වඩා වැඩි ආරක්ෂාවක් ලබා දීමේ හැකියාව තිබෙන බවත් මේ නිවේදනයේම සඳහන් වෙනවා. එසේ තිබියදී යම් කෙනෙක් ඔන්න සැකයක් සංඛාවක් මතු කරනවා අනේ අපොයි මේ හදන්නේ අපිව නිරායුධ කරලා අපිව තර්ජනයට ලක් කරලා අපිව මරලා දානද වගේ එකක්. ඒක එහෙම නෙමෙයි. යම් තර්ජනයක් Tamanට තිබෙන බව යම් කෙනෙක්ට විශ්වාසයක් තියෙනවා නම් යම් කෙනෙක්ට සැකයක් තියෙනවා නම් ඒ පිළිබඳ අදාළ පොලිස් ස්ථානවලට දැනුම් දීලා අදාළ ආරක්ෂක අංශ වෙත දැනුම් දීලා අනතුරුව සිදු කෙරෙන ආරක්ෂාව පිළිබඳ ඇගීමකින් පස්සේ ගිනි අවිය හෝ වෙන යම් ආරක්ෂාවක් හෝ ලබා ගැනීමේ හැකියාවක් තිබෙන බවත් මෙහිදී ප්‍රකාශ වෙනවා. කොහොම නමුත් දැන් මේ ගැන කතා කරන්න ආවරණය කරන තව පැති ගොඩක් තියෙනවා. ඔව්. දැන් එහෙම මේ ගිනි අවි බලපත්‍ර සහිත ගිනි අවි එකතු කරනවා ඒවා ගෙනත් දෙන්න කියලා කියනවා වගේ නිවේදන ආරක්ෂක අමාත්‍යාංශය පැත්තෙන් එනකොට අර ඩිලිෂාන් කියෝ වගේම සමහරු කියනවා මේ අපිව නිරායුධ කරලා අපිව තර්ජන ලක්කන තමයි මේ හදන්නේ කියලා. ඒකත් එහෙම එනකොට තමයි ඩිලිෂාන් අර කොලොන්නාව තෙල්ලිමාවේ තිබිලා පතරම් ගබඩාවකුත් හොයාගන්නේ. දැන් මේ සිද්ධි සියල්ල සම්බන්ධයෙන්ම අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ නිසා මේක සුළුකොට තකන්න බැරි කාරණාවක්. අපි දිගින් දිගටම පෙන්වා දුන් කාරණාවක්. සමාජගත වී තිබෙන ගිනි අවි සමාජයෙන් ඉවත් කර ගැනීම සඳහා පියවර ගත යුතු බව අපි තවදුරටත් සාකච්ඡා කරමු. මේ අරගත්තු තීරණේ මේ නිකුත් කරනු නිවේදනයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? එනයි නැති විය හැකි තත්වයන් මොනවද? ඒ පිළිබඳව අපි තවදුරටත් කතා කරනවා. අපි ඔබටත් ආරාධනා කරනවා කතා කරන්න අපිට 0112553363 වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුංගල රටේ සෑම ස්තරයක්ම වෙලාගත්තු දූෂණය රටේ ආර්ථිකය බෙලහීන කරන වංචාව අල්ලස නැති කිරීම ඒ සඳහා යුක්තියුක්ත පියවර ගැනීම වත්මන් ජනාධිපතිවරයාට ලබා දීපු ජනවර්මයේ එක ප්‍රමුඛ අභිලාෂයක්. ඒ හා සමගම ලියවී කියවී තිබුණු තවත් අභිලාෂයක් රට බියපත් කරපු සමාජය නිදහස් නොවන තැනක් බවට පත් කරපු අපරාධ ක්‍රියාකාරකම් මර්ධනය කිරීම. සමහර කල්ලි කණ්ඩායම් තැන තැන වෙඩි තියමින් සමාජය බියපත් කළා නිදහස උදුරාගත්තා. මේ තත්වයන් වළක්වා ලිය යුතු බව වත්මන් ජනාධිපතිවරයාට පවරා දෙන ලද ජනවරමේ තවත් එක ප්‍රමුඛ අභිලාෂයක්. දැන් net fm බැලුම් ගලාපි අවස්ථා ගණනාවකදී රට වෙලාගත්තු දූෂණය රටේ ආර්ථිකය බෙලහීන කරන වංචාව අල්ලසගෙන පෙන්වා දුන්නා වගේම ඒවා වෙන්නේ කොතනද ඒවා වෙන්නේ කොහොමද කියලා පෙන්වා දුන්නා වගේම රට බියපත් කරන සමාජයේ නිදහස අවහිර කරන උදුර ගන්න අපරාධ ක්‍රියාකාරකම් මොනවද ඒ අපරාධ ක්‍රියාකාරකම් කරන්නේ කවුද සහ කොහොමද කියන එකත් අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. එතනදී චිරාන් අපි පෙන්වා දීපු ප්‍රමුඛ තර්ජනයක් තමයි ගිනි අවි. ගිනි අවි සමාජගත වෙලා තිබෙනවා. මේක පොලිස් දෙපාර්තමේන්තුව පවා පිළිගත්තු තත්වයක්. මේ සමාජගත වී තිබෙන ඇතම් ගිනි අවි නීත්‍ය අනුකූල නොවන ඒවා. එක එක ක්‍රමවලින් එනවා වෙන්න පුළුවන්. අපි ඒ එන විදිහත් පෙන්ලා දුන්න සාක්ෂි සාධක එක. අවුරුදු 30ක් යුද්ධ කරපු රටේ යුද්ධයේ වෙවති වකවානුවේ පන්නපුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර මත්කුඩුත් එක්ක තදින් බැඳිලා තියෙනවනේ මේ අපරාධ. එතකොට මත්කුඩු රටට එවනකොට බෝනස් එක විදිහට බෝට්ටුවේ දාලා ගිනි අවි එවනවා වෙන්නත් පුළුවන්. ඊටත් අමතරව මේ හමුදාවන් සතු පොලිසිය සතු රාජකාරීමේ ගිනි අවි කූට උපක්‍රම මගින් එළියට පනනවා වෙන්නත් පුළුවන්. මේ කොයි හැටි හෝ වේවා සමාජයේ යම් යම් තැන්වල නීත්‍යානුකූල නොවන ගිනි අවි යම් යම් මට්ටමින් සමාජගත වී තිබෙනවා. ඒක මහා ලොකු ප්‍රමාණයක් නොවේ, කීපයක් තමයි තිබෙන්නේ. හැබැයි ඒවා කල්ලි කණ්ඩායම් අතර කුලියට හුවමාරු වෙනවා කියලා පොලිස් දෙපාර්තමේන්තුව පවා බැලුම්ගල අනාවරණයන්වලදී පිළිගනිමින් කරුණු දැක්වුවා. එසේ තිබියදී බැලුම්ගල නැවත පෙන්වා දුන්නා නීත්‍යානුකූල නොවන ගිනි අවි වලින් විතරක් නෙමෙයි තර්ජනය තියෙන්නේ, නීත්‍යානුකූල ගිනි අවි වලිනුත් තර්ජනයක් තියෙනවා. ඇතැම් විට යම් ප්‍රභූවරයෙක්යයි කියාගන්නා පුද්ගලයෙක්ට ඔහුගේ ආරක්ෂාව සඳහා නිකුත් කර තියෙන ගිනි අවිය වෙන්න පුළුවන්. හැබැයි ඔහු දන්නේ නැහැ ඒක කොහෙද තියෙන්නේ කියලා. ජනාධිපතිවරණයට මත්තෙන් ඒ පිළිබඳ අපි අනාවරණ කළා. සාක්ෂි සාධක සහිතව පෙන්වා දුන්නා. ඇතැම් මේ නීත්‍යානුකූල ගිනි අවි ඉස්කෝලවලින් හම්බුණා. ගිනි අවි වලට යොදන උණ්ඩ ඉස්කෝලවලින් හම්බුණා. ඒක පිටිපස්සේ හඹා ගිහිල්ලා
වැඩිදුර ගවේෂණ කරනකොට තව තව ගිනියාවි මතු වුණා. අල්මාරියේ කැටේ අස්සේ තිබිලා උණ්ඩ මතු වුණා. ඉතින් මේ තත්ත්වයන් මත නීත්‍යානුකූල නොවන ගිනියාවි විතරක් නෙමෙයි නීත්‍යානුකූල ගිනියාවි පවා යම් තර්ජනයක් නිර්මාණ කරන බව අපි පෙන්වා දුන්නා. ඒ නිසා ඒ පිළිබඳ නියාමනයක් ඕනේ කියලා අපි පෙන්වා දුන්නා. ඒකට තවත් හේතුවක් තමයි කාර්ද නීත්‍යානුකූල ගිනියාවි නිකුත් කරලා තියෙන්නේ. කොච්චරක් නිකුත් කරලා තියෙනවද? ඒවා දැන් කොහෙද තියෙන්නේ? ඒවායින් දැන් මොකද කරන්නේ? මේ පිළිබඳ ප්‍රමාණවත් පසුවිපරමක් අපිට හොයාගන්න බැරි වුණා කිසිම තැනක. ඔව්. මොකද මේ ඔබට මතකද රිලිෂාන් එතෙම් බැලුම් ගල අපි අනාවරණය කළ එක්තර අවස්ථාවකදී මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කරලා තිබ්බ ගිනියාවි සමහර මන්ත්‍රීවරුන්ට හොයාගන්නත් බෑ කිව්වා. දාපු තැනක් දන්නේ නැහැ කිව්වා. අනේ අරන් තියලා ඇති කොහේ හරි ආරක්ෂාවට කියලා තමයි කිව්වේ. කිව්වේ. සමහර මන්ත්‍රීවරු තමයි එහෙම කිව්වේ. ඉතින් කොහොම හරි මේ 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 සියල්ල මෙහෙම අපි අනාවරණය කරනකොට හරි අපි විශ්වාස කරනවා ඒ වාද යම් සැලකිල්ලකට අරගෙන අරගනිමින් කියලා ඔන්න ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරනවා නීත්‍යානුකූල ගිනියාවි මුත් ඔබ ළඟ තියෙනවා නම් ගෙනවිල්ලා බාර දෙන්න. ඔව්. ඔබට ආරක්ෂාව පිළිබඳ යම් තර්ජනයක් තියෙනවා නම් ඒ පිළිබඳ ඉල්ලීමක් කරන්න ඒ පිළිබඳ දැනුම් දීමක් කරන්න ආරක්ෂක ඇගීමකින් පස්සේ තර්ජනයක් ඇත්තම් අපි නැවත ගිනියාවි ලබා දීමට හෝ වෙනත් ආරක්ෂක උපක්‍රමයේ දීමට පියවර ගන්නා බවට දැන් මේක සංවාදයක් ඇති කරනවා. ඇතැම් අය කියනවා අනේ අම්මෝ මේ හදන්නේ අපිව නිරායුධ කරලා ගහලා මරලා දාන්න කියලා. ඇත්තට මේකේ විනි තත්වයක්ද සහ මේගත්තු තීරණේ ධනාත්මක හෝ ඍණාත්මක බලපෑම කෙසේ විය හැකිද ඒ පිළිබඳ තමයි අපි අද මේ ගවේෂණය කරමින් අනාවරණය කරමින් ඉන්නේ. ඒ අතර පහුගියදා මෞබිම පුවත්පත තාම ආකර්ෂණීය සහ අවධානය ලක්විය යුතු ප්‍රවෘත්තියක් වාර්තා කරලා තිබ්බා. දිලිෂන් දැන් මේ අපි කතා කරන්නේ මේ බලපත්‍ර සහිත නීත්‍යානුකූල ගිනියාවිනි. මේවා කාටද ලබා දීලා තියෙන්නේ? කොච්චරක් ලබා දීලා තියෙනවද? කවුද ඒ නම්මතර උඩින්ම ඉන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මෞබිම පුවත්පත මෙන්න මෙහෙම වාර්තාවක් කරලා තිබුණා. 2024 ඔක්තෝබර් මාස 6 වෙනි ඉරිදා මෞබිම පුවත්පත. පසුගිය ආණ්ඩුව මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතු යෝෂිත රාජපක්ෂ, ඇවන්ගාඩ් අධිපති නිශංක සේනාධිපති සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළුව පුද්ගලයන් 1500ක් සඳහා ආණ්ඩුවෙන් ගිනියවි 1690ක් ලබා දී ඇති බවට ඉරිදා මෞබිමට තොරතුරු අනාවරණය විය. නිශංක සේනාධිපති හෝ යෝෂිත රාජපක්ෂ යන දෙදෙනා ඇතුළු එම ගිනියවි භාරගත් පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් නොවන පිරිසක් සිටීමද විශේෂත්වයකි. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දුට ගිනියවි 8ක්ද, නිශංක සේනාධිපතිට ගිනියවි 9ක්ද, යෝෂිත රාජපක්ෂට ගිනියවි 7ක්ද ලබා දී තිබේ. ඒ අනුව ඒවායේ එකතුව ගිනියවි 24කි. මිලිමීටර 9 වර්ගයේ ගිනියවි 10ක් ඊට ඇතුළත් වේ. මෙම ගිනියවි වහාම රජයට බාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මේ වන විට දැනුම් දී තිබේ. මෙම ගිනියවි 2024 11 වන මාස 7 වන දිනට පෙර බාර නොදුනහොත් 1916 අංක 33 දරන තුවක්කු ආඥා පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබේ. ඒ අනුව මෙම ගිනියවි වලට අදාළ පතරුම් නාවික හමුදාවේ වැලිසර පිහිටි රාජ්‍ය වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවට ඉහත කී දිනයට පෙර ලබා දෙන ලෙසද දැනුම් දී තිබේ. විශේෂයෙන් දේපල ආරක්ෂාව, වගහානි, ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂා සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගිනියවි මීට අදාළ නොවන බවද එම අමාත්‍යාංශය පැහැදිලි කිරීමක්ද කර තිබේ. උපුටා ගැනීම අවසන්. දැන් මේ අපි උපුටා ගත්තේ මෞබිම පුවත්පතේ පහුගිය ඉරිදා පළවෙච්චි වාර්තාවක්. ඔව්. ලිපියක්. මේ ලිපියට අනුව පුද්ගලයින් 1500කට ආසන්න වශයෙන් ගිනියවි නිකුත් කරලා තියෙනවා බලපත්‍ර සහිතව. ඔව්. නිකුත් කරලා තියෙන ගිනියවි ප්‍රමාණය 1690යි. විවිධ වර්ගයේ ගිනියවි. ඔව්. 1500කට 1690ක් කියන චිරාන් එක්කෙනෙක්ට එකකට වඩා වැඩි ගණනක් නිකුත් කරලා තියෙනවා. සමහරුන්ට එකයි වෙන්නේ නැති, සමහරුන්ට ඊට වඩා වැඩි ගණනක් නිකුත් කරලා තියෙනවා. දැන් මේ වාර්තාවෙම කියුණා එකකට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කරපු පිරිසකගේ නම් කියපෙකුත් කියුණා. දැන් ඒක ඇත්තද කියලා අපි හොයා බලන්න ඉපයි. මේ පුවත්පත් වාර්තාව. ඒක මේ පුවත්පත් වාර්තාවේ සඳහන් කරුණුවල ඇත්ත නැත්ත කොයි වගේද? ඔව්. මේ නම සඳහන් වෙච්චි අයට ඒ සම්බන්ධයෙන් දෙන්න තියෙන උත්තරේ මොකක්ද? පළවෙනි කාරණාව වරදක් කරලා නැහැ. ඔව්. නේද? බලපත්‍ර සහිත ගිනියාවියක් නේ. බලපත්‍රයක් එක්ක. නීත්‍යානුකූල ගිනියාවියක් මේ ලබාගෙන තිබෙන්නේ. එතකොට ඒක වරදක් නෙමෙයි. නියමිත පටිපාටිය ලබාගත් ගිනියාවියක්. ඔව්. ප්‍රශ්නේ ඔව් එච්චර අරන්ද? දෙක ඒව බාර දෙනවද? තුන ඒව තියෙනවද? ඒ වගේ සරල ප්‍රශ්න කීපයක් තියෙනවානේ. ඔව්. ඔය ටිකට තමයි අපිට උත්තර ලබා ගත යුතුව තිබෙන්නේ. එහෙම නැතුව නැවත කියනවා. නීත්‍යානුකූල ගිනියවියක් නම් ලබාගෙන තියෙන්නේ. නියමිත පටිපාටියේ නම් ඒක අරගෙන තියෙන්නේ. එතන වරදක් නැහැ. ඔව්. ඒතර බලපත්‍රය අවුරුදු පත අලුත් කරන්න ඕනේ. ඒක කරලා තියෙනවා නම් ඒක වරදක් නැහැ. ඒ නිසා මේ නම් කියවෙච්ච කිසිවෙක් නීත්‍යානුකූල ගිනියවිය ලබා ගත්ත බමණින් වරදක් කරලා නැහැ. ඔව්.
දැන් ඒක බාර දිය යුතුව තියෙන එක විතරයි තියෙන්නේ. නමුත් අපි ප්‍රශ්න කළ යුතුව තියෙනවා මේ වார்த்தාව ඇත්තද? එච්චර ගිනිඅවි සංඛ්‍යාවක් අරන් තියෙනවද? නේ එහෙනම් මොකටද? සහ ඒක තියෙනවද? ඔය ටික අහන්න එපයි. ඔව්. ඒ නිසා අපි කතා කළා මුලින්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙච්ච හිටපු අමාත්‍යවරයෙක් වෙච්ච ජොන්ස්ටන් ප්‍රනන්දු මහත්මයාට. අපි අවස්ථා කිහිපයකදී දවසේදී එතුමන්ට ඇමතුම් ලබා ගත්තා. හැබැයි එතුමන් කාර්යබහුලත්වය නිසාම වෙන්නේ නැත සමහර විට දුරකටින් ප්‍රචාර දැක්වීමක් සිදු කළේ නැහැ. එතුමන්ගෙන් උත්තරයක් ලබා ගන්න බැරි වුණා. ඒ වගේම ඒ වார்த்தාව සඳහන් වුණා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවන නිශ්ශංක සේනාධිපති මහත්මයා. අපි එතුමනත් කතා කළා. ඒකත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරක් නෙමෙයි ආරක්ෂාවල වෙන තර්ජනයක් තියෙන්නේ. අනිවාර්යයෙන්ම. ඇතැම් විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා වැඩි තර්ජනයක් වෙනත් අයට තියෙන්න පුළුවන්. දැන් එතුමන් ව්‍යාපාරිකෙක් පුද්ගලිකව ගත්තාම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් සහ ඇවන්ගාඩ් එක බලනකොට ආරක්ෂක සේවයක් හා බැඳුණු ව්‍යාපාරයක්. එතකොට යම් තර්ජනයක් තියෙන්න පුළුවන්. එතුමා විතරක් නෙමෙයි තවත් ව්‍යාපාරිකයන්ට ගිනිඅවි නිකුත් කර තිබෙන්න පුළුවන්. තර්ජනයක් තියෙන්න පුළුවන්. ඒ නිසා ගිනිඅවි ලබාගෙන තිබෙනවා වෙන්න පුළුවන්. ඔව්. ඒ තත්වයන් පිළිගනිමින් තමයි ප්‍රශ්න කිරීම සිදු කරන්න වෙන්නේ. ඔව්. ඉතින් අපි එතුමටත් ඊයේ දවසේදී අවස්ථා ගණනාවකදී දුරකථනය ඔස්සේ එමතුම් ලබා ගත්තා. හැබැයි එතුමොන්ට ප්‍රචාර දැක්වීමක් සිදු කළේ නැහැ. මේ කාරණාව සම්බන්ධයෙන් තොරතුරු විමසන්න. කොහොම නමුත් අපි සත්භාවය විශ්වාස කරනවා මේ නම් කියවිච්ච සහ නම් නොකියවිච්ච සියලු දෙනා ඔවුන් සතුව තියෙන නීත්‍යානුකූල ගිනිඅවි මේ රටේ පනවන ලද නීතියට අවනතව ගරු කරමින් ගිහින් බාර දෙයි කියලා. දිලිෂාන් මේ ගවේෂණයේදී අපිට අනාවරණය වෙච්ච තව කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් යම් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා බලපත්‍ර සහිතව ළඟ තබාගෙන ඉන්න ගිනිඅවි සහ පතරොම් යම් දිනයක් නියම කරලා ඒ දිනයට පෙර යලි බාර දෙන්න කියලා. එහෙම බාර දුන්නොත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් මේ නිවේදනයේම සඳහන් වෙනවා. හැබැයි මේ තීරණයට විරුද්ධව යම් පිරිසක් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් තිබෙන බවට නෙතෆෙම් බැලුම්ගල අපි කරපු ගවේෂණයේදී අපිට තොරතුරු අනාවරණය වුණා. රටේ ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තියෙනවා. ඔව්. තමන් හරි කියලා හිතන මතය වෙනුවෙන් පෙනී සිටින්න. ඔව්. ඒ මතය වෙනුවෙන් පෙනී සිටමින් ඊට පටහැනියක් සිදු වෙනවා නම් ඊට එරෙහිව නීතියේ සරණ පතන්න. නීත්‍යානුකූල පටිපාටිය ඇතුලේ. ඔව්. ඒ අයිතියට අපි ගරු කරනවා. ඔව්. කෙසේ වුත් මේ නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් ක්‍රියාමාර්ගය නිසා කෙනෙක්ගේ ජීවිතයට ඇතිවිය හැකි තර්ජනය කොයි වගේද? ඔව්. නීත්‍යානුකූලව බලපත්‍ර සහිතව ලබා දී තියෙන ගිනිඅවි මේ පන්නේන් ආපසු කැඳවීමෙන් පස්සේ එහෙම ජීවිත තර්ජනයක් ඇතිවිය හැකිද? ඒක වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? ඒ පිළිබඳවත් අපි ඔන්න අද යම් කරුණු අනාවරණය කරමු. ඔව්. දැන් නිලෂන් මේ කාරණා එක්ක බලනකොට දැන් මේ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න නියමිතව ඉන්න පිරිස පෙන්වා දෙන කාරණාව තමයි මේ ගිනිඅවි එකතු කිරීම හරහා ගිනිඅවි යලි බාර දෙන්න කියන කාරණාවත් එක්කම තමන්ගේ ජීවිතයම තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ නිසා ගිනිඅවි බාර දීම සිදු නොකළ යුතු කාරණාවක් බව තමයි ඔවුන්ගේ පැත්තෙන් කියවෙන්නේ. ඒ නිසා තමයි ඔවුන් මේ තීරණ විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙන්නේ. හරි, අපි බලමු මේ 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 තත්ත්වයන්ට ප්‍රතිවිරුද්ධව තෝරාගත හැකි ක්‍රියාමාර්ග මොනවද? මේ කියන විදිහට ඇත්තටම ජීවිත තර්ජනයක් ඇති වෙනවද ආවි ආයුධ බාර දුන් පමණින්? එහෙම තර්ජනයක් ඇති වෙනවා නම් ඒ තර්ජනයෙන් ඒ අය නිදහස් කර ගැනීම සඳහා, බේරා ගැනීම සඳහා, ආරක්ෂා කර ගැනීම සඳහා ගත හැකි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලත් අර මම කලින් කිව්වනේ අපි අද පෙන්වලා දෙනවා කියලා. මෙතනින් අපි පටන් ගමු. දැන් අපි දැක්ක මේ නිවේදනය නිකුත් කරපු ස්තැනින්ම ඇතැම් හිටපු මන්ත්‍රීවරු හිටපු අමාත්‍යවරු යම් යම් ප්‍රකාශ නිකුත් කරලා තිබුණා මේ හදන්නේ තර්ජනයක් සහිත තමන්ව නිරායුධ කරලා යම් අනතුරකට හෙලන්න කියලා. එහෙම චෝදනාවක් කායෙන් හරි එල්ලුණොත් ඒක සම්බන්ධයෙන් තිබෙන පැහැදිලි කිරීම මොකක්ද උඹ? මෙහෙමයි චරන්. දැන් නීති ආධිපත්‍ය ස්ථාවර වුණාට පස්සේ සාමාන්‍ය පුද්ගලයන්ගේ ආරක්ෂාවට වගේම ප්‍රභුන්ගේ ආරක්ෂාවටත් සමාන වටිනාකමක් ලැබෙනවා. ඉතින් යම් කිසි පුද්ගලයෙක්ින් තමන් කරපු දේශපාලනය නිසා සමාජයේ අනාරක්ෂිත බවක් ගොඩනැගිලා තියෙනවා නම් මම හිතන්නේ ඒකේ රටේ ජනතාව ඒක වගකීම දරිය යුතුයි කියන්නේ. ඉතින් ඒ ඔවුන්ට එහෙමනම් පොලිසිය තියෙනවා. පොලිස් ආරක්ෂාවක් ඉල්ලන්න පුළුවන්. ඒ ආරක්ෂාව තමයි. එතකොට පොලිසිය ඒ ගිනිඅවි දරාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පුද්ගලයන් දැන් ඇතම් අපි දන්න ඇතම් ගිනිඅවි පාවිච්චි කරන පුද්ගලයන් ඉන්නවා චිරන්. ඔහුට ගිනිඅවියක් තනියම පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. එතකොට ඒ පුද්ගලයන්ට ගිනිඅවියක් පෞද්ගලික පරිහරණයට ලබා දීමම සමාජයට අන්තරායක් නේ. ඉතින් ඒ වගේ තත්ත්වයන් වලදී ඊට අදාළ ආරක්ෂිත ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි කියන්නේ කිසියම් පුද්ගලයකට ඝාතනය වෙන්න හරි ඔහුට තර්ජනයක් වෙන්න ඉඩ හැරලා මේ පොලිසිය හෝ රජයේ බලා සිටිය යුතුයි කියලා. ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග තියෙනවා. ඉතින් ඒ ක්‍රියාමාර්ග ඇතුලේ තුවක්කුවක් අතට ලබා දීම එක මොහොත අවසාන විසඳුම වෙන්නේ නැහැ. ඒකට රටේ සාමාන්‍ය ආරක්ෂණ පද්ධතිය ඇතුලේ ආරක්ෂිත ක්‍රියාමාර්ග ඇතුලේ පියවරයන් තියනවා ගන්න. ඔන්නෝග තමයි නිලිෂාන් පැහැදිලි කිරීම වෙන්නේ. යම් කෙනෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් බයක්
සැකයක් තිරුණ මේ ගිනිියවි බාරදුනට පස්සේ අපේ ජීවිතවලට මොනව වෙයිද කියලා නෑහම ප්‍රශ්නයක් නෑ. රටේ පවතින නීතිමේ තත්ත්වයට තේ ගත හැකි ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලිව දක්වලත් තිබෙනවා. එනිසා අපි මේ කාරණාව සම්බන්ධයෙන් තවත් සුවැබිලි කළමකොත් දැන් ලිෂන් පසුගිය කාල සීමාව ගත්තම අපේ රටේ විවිධ වූ තැන්වල විවිධ වූ අපරාධ සිදු වුණා. පුද්ගල ඝාතන, වෙඩි තැබීම්, අපරාධමය ක්‍රියා, මේ ගිනිියවි පාවිච්චි කරලා වෙච්ච යම් යම් ක්‍රියාමාර්ග සිද්ධ වුණා. දැන් මේ නීත්‍යානුකූල ගිනිියවි රජයට මෙහෙම යළි බාරගැනීමේ ක්‍රියාවලිය හරහා මේ රට තුල පහුගිය කාල සීමාවේ සිදුවෙච්ච අපරාධවල යම් අඩුවීමක් සිදුවේවිද කියන කාරණාව සම්බන්ධනොත් අපි සොයාබැලීමක් කළා. අපි මේ වෙනුවෙන් කතා බහ කළා හිටපු හමුදාපතිවරයෙක් වෙච්ච දයාරත්නායක මහත්මයාත් එක්ක. මෙවැනි ක්‍රියාමාර්ග හරහා රට තුළ පහුගිය කාල සීමාවේ වෙච්ච යම් යම් වෙඩි තැබීම්, අපරාධමය සිද්ධීන්, මනුෂ්‍ය ඝාතන වගේ දේවල් පාලනය කිරීමේ හැකියාවක් තිබේවිද? ඔව්, අනිවාර්යයෙන්ම ඉතින් අනවශ්‍ය පුද්ගලයන් ගාව ආවියාවිද තියෙනවා නම් ඒවට යොමු වෙයි කියලා හිතනවා. මම ඒ ගැන තොරතුරු හරිවා අනිවාර්යයෙන්ම මේකයි උනේ කියලා කියන්න තොරතුරු මට නැහැ. නමුත් සමාජයේ කතා බහ වෙන ආකාරයට එවැනි දෙයකට වැරදි දේවල් වලට මේ අවි පාවිච්චි වෙන්න හැකියාව මේ රටේ නැත්තා නොවේ. ඒක තියෙනවා කියලා පැහැදිලිවම පේනවා. රටේ තියෙන වාතාවරණය යන විනය උපරිම මට්ටමින් පිරීලා තියෙනවා. සමාජ විරෝධී ක්‍රියා සෑහෙන්න සිදු වෙනවා. දිනපතා පාහේ ආරංචි වෙනවා, පුද්ගලයන් ඝාතනය කිරීම, ඒ වගේ දේවල්. ඒ නිසා උපරිමයෙන් රටේ ආරක්ෂාව, සාමාන්‍ය පුද්ගලයන්ගේ ආරක්ෂාව පිරිහිලා තියෙන්නේ. ඉතින් විනයත් පිරිහිලා තියෙන්නේ. ඉතින් මේක කොහෙන් හරි කෙලවරකින් පටන් ගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඉතින් රජය මෙතනින් එහාට ගිහිල්ලා නීත්‍යානුකූල දේවල් නෙමෙයි, නීත්‍යානුකූල නොවන අවියාවිද සමාජයේ තියෙන බව පැහැදිලිවම අපට පේනවා. ඒ පෙරෙහි ප්‍රමුඛත්වයක් දීලා කටයුතු කිරීමත් අවශ්‍යයි කියලා මට හිතෙනවා. නැවත සිහිකැඳවීම තවත් වැදගත් යෝජනාවක් ගැන නීත්‍යානුකූල ගිනිියවි ගැන වගේම නීත්‍යානුකූල නොවන ගිනිියවි ගැනත් යම් පියවර ඉක්මනින් ගත යුතුව තියෙනවා. ඊට පෙර පොදු සමාකාල ප්‍රකාශයට පත් කිරීම වගේ පියවරයන් ගත්තා. නමුත් ඒවා ඵලදායිතාවයෙන් ඉතා අඩු බව පෙනෙන්න තිබුණා. ඒ නිසා වඩා ඵලදායි ක්‍රියාමාර්ග නීත්‍යානුකූල නොවන ගිනිියවි සම්බන්ධිනුත් තේරීම වැදගත්. නීත්‍යානුකූල ගිනිියවි ගැන වගේම දැන් ඔය කතා කළේ චිරන් අපේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛ වගකීමක් දරපු නිලධාරියෙක් නේතුමන්ගේ ඒ පිළිබඳ අධ්‍යක්ෂකමුත් එක්ක. ඒතර මේ අලුත් තීරණය සම්බන්ධයෙන් දැනට ක්ෂේත්‍රයේ ඉන්න, දැනට සේවයේ ඉන්න ආරක්ෂක අංශයක සමීපව කටයුතු කරන අයගේ කියවීම මොකක්ද, ඒ අයගේ විශ්වාසය මොකක්ද කියන එකත් අපි සොයා බැලීමු වටිනවා. ඔව්, දැන් මේ අපේ රටේ උතුරු පළාත ගත්තාම කොහොමද මේ බලපත්‍ර සහිත ගිනිියවි තියෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් අපි සොයා බැලීමක් කරා. මේ නැතිවෙම් බැලුම් ගල අපේ තොරතුරු කරුවෙක් අපිත් එක්ක තොරතුරු අනාවරණය කළේ මෙන්න මෙහෙම ඒ සිද්ධිය සම්බන්ධයෙන්. ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක් දැම්ලා තිබුණා බලපත්‍ර සහිත ගිනිියවි ගහව බාර දෙන්න කියලා. නෑ නෑ. ඔය නෑ. බලපත්‍ර සහිතවත් නෑ. එහෙමයි, මේ වගාහානි දීලා ඇති. ඔව්. ෆොරස්ට් එකට දීලා තියෙනවා. ඔව්. ඒව තියෙනවනේ බැංකුව වලට දීලා තියෙනවා. ඔව්. වයිල්ඩ් ලයිෆ් දීලා තියෙනවා. එච්චර ඒ ඇරෙන්න මේ පුද්ගලික තමන්ගේ ජීවිත ආරක්ෂාවට කියලා දීපු වෙපන් නෑ මේ. ව්‍යාපාරිකයන්ටවත් එහෙම කරට දීපුවනේ. නෑ නෑ නෑ. හරිවත් නෑ. ඕකේ මොකද්ද සාමාන්‍යයෙන් අරමුණ වෙනව ඇත්තේ? මම ව්‍යාපාරිකෙක් පුද්ගලිකව මම ගිනිියවියක් අරන් ඉන්නේ කොහොම දේශපාලඥයෙක් මම ගිනිියවියක් අරන් ඉන්නවා බලපත්‍ර සහිතව. මෙහෙමයි, මම මට හිතෙනවා පෞගේ කාලේ අනවශ්‍ය විදිහට දීලා ඇති කියලා. ඒවා බාර ගන්න තාවකාලිකනේ. ඒ කියන්නේ ඒවා බලන්න බාර දෙන්න කියලා තියෙන්නේ, ආපහු නොදෙන්න නෙමෙයි. ඔව්. නැවත ආපහු ලබා දෙන්න. ඔය ආය දෙන්න අරන් තියෙන සුදුසුම එක්කනා බලලා දෙයි. ඒ කියන්නේ යලි සමීක්ෂණයක් කරලා මේගොල්ලන්ට මොකක් හරි ත්‍රෙස් එකක් කියනවා. ඔය වෙපන් එක කාගෙන් කෙනෙකුට බලපත්‍ර එක්ක යන්නේ දේශපාලන බලපෑමක් මත. මේ කියන්නේ මොකද පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒක. වාට පුළුවන් ද ෂෙඩ් එකක පර්මිට් එකක් ගන්න දේශපාලනේ නැතුව? එතකොට මේකත් ඔය වගේ එකක් තමයි. මේකටත් ඒතර දේශපාලඥයෙක්ගේ නිර්දේශය අතුව තමයි අප්ලයි කරන්න ඕනේ. දෙන්න නැතුව මොන දේපල තිබ්බත් දෙන්නේ නැහැ. සුදුසු පුද්ගලයා අතර ගිහින් ඇත. ඒ කියන්නේ ප්‍රාදේශීය දේශපාලඥයෙක්ගේ නිර්දේශ දෙකට ඕනේ. ඒක ඉතින් කොයි මොන ආකාරයෙන් යනවද දැනදී ඉහලින්ම බොහෝ වෙලාවට දෙන්න ඕනේ නේ. නැත්තම් දෙන්නේ නැහැ. නෑ නෑ දෙන්න. අරගෙන ඒ අදාළ සුදුසුම කෙනාට මෙන්න මෙයාට මේක අවශ්‍යයි කියන තැනට දුන්නට කමක් නෑනේ. අනවශ්‍ය කෙනෙක්ට කියලා අපි දන්නවා ඔය වෙන එක තියාගෙන තව එකකට දීලා ගිහින් මෙහෙම දෙයක් කරපන් කියලා කරවන්න පුළුවන්. එහෙමනේ මේ නොඋනාමත් නෙමෙයිනේ නේ. නොඋනාමත් නෙමෙයි වෙන්න පුළුවන්. එකෙනි දැන් තැන්තැන් වල මර්ඩර් තිබ්බා, කොල්ල කෑම් හැමදේම වුණා. ඒතර ඕවට වෙපන් කොහෙන්ද කියලා ප්‍රශ්න පිනසුණා තිබ්බනේ. දැන් මේ මෙහෙම පැත්තකත් බලන්නකෝ. ඔව්. දැන් මේ වෙනකොට දවස් 10යි. ඒ අර තිබ්බා වගේ තත්ත්වයක් නෑනේ. මේවලත් අඩුවක් තියෙනවා. ඩ්‍රග්ස්වලත් අඩුවක් තියෙනවා. ආ තියෙනවා. ක්‍රියාකාරීත්වය අඩුයි. ඒ කියන්නේ මේවට සම්බන්ධකම් තියෙන්නේ දැන් බයයින සම්බන්ධේ. ආ. එතකොට දැන් එහෙමනම්
මේකොල්ල ඔය ටික ඔහොම ආපහු එකතු කරගෙන අවශ්‍යයි කවුද කියලා බලලා ආපහු ලබා දෙන්න. ඒක සුදුසුයි. එතකොට දැන් මේ ත්‍රෙට් ඇසස්මන්ට් එක කවුද කරන්නේ සාමාන්‍යයෙන්? ඔය ඒක නැවත වක්කාරය ආරයි මේ රිසර්ච් එක කරනවා වගේ කරයි. මෙයාගේ තත්ත්වය මොකද? මෙයාට මේක අවශ්‍යද නැද්ද? ඒ වගේ මේ වගේ මුදල් අරගෙන දැන් මේ ගොඩක් දේපල ආරක්ෂාව කියන්නේ ඒකනේ ගොඩක් වෙලා එයා සල්ලි එයාලා ඇති එහෙම යවයි යන නැති ඒ වෙලාවේ අවශ්‍යයි කියන නැති ගෙදරට එයාගේ පුද්ගලික ආරක්ෂාවට අවශ්‍යයි කියලා අරන් ඇති දේපල අනුව ඇතිනේ එහෙම දෙන්නේ ඒ තියෙනවා දෙන එක සුදුසුද නැද්ද කියලා බලලා දෙයි. වංචා දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව බැලුංගල දැන් රජය දන්නේ නැහැ නීත්‍යානුකූල ලේඛන තියෙන්න පුළුවන්. නමුත් රජයට දැන් පැහැදිලිව පෙනෙනවා අති විශාල ගිනියාවි ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යංශය හරහා පුද්ගලයන්ට බාර දීලා තියෙනවා. එතකොට මේ ගිනියාවි දැන් අපි දන්නවා යම් යම් අපරාධ සිද්ධ වුණාම අපරාධයක චිරාන් ගිනියාවියක් නිල වශයෙන් ලබා දීපු ගිනියාවියක් මේ අපරාධය සඳහා පාවිච්චි කළාද කියන එක තහවුරු කරගන්න නම් අදාළ ගිනියාවියේ උණ්ඩය සහ සැකකටයුතු ගිනියාවිය රස පරීක්ෂකවරයා වෙත යවන්නට අවශ්‍යයි. එතකොට දැන් නීත්‍යානුකූල ගිනියාවියක් සැක ඒකට වාජිනේ උනේ නැත්නම් කිසිම දවසක ගිනියාවියකින් වෙඩි තියලා පුද්ගලෙක් හරි එහෙම නැත්නම් මගසේ අපරාධයක් කරාට පස්සේ ඒ අපරාධය අනාවරණය කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ ගිනියාවියත් ඉදිරිපත් කරන්න නැතුව. එතකොට දැන් සහ පහුගිය කාලේ පුද්ගලයන්ගේ හිතවත්කම් මත එහෙම නැත්නම් සමන්ගේ සමාජ තත්ත්වයේ පිළිබිඹුවක් විදියටත් ගිනියාවි පුද්ගලයන් පාවිච්චි කරා. එතකොට මේ තත්ත්වය යටපත් කරලා ජාතික සාමය ආරක්ෂා කරන්න සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ පියවර අරගෙන තියෙන්නේ. හේතුව දැන් රජයේ දරගන්නට අවශ්‍යයි කුමන පුද්ගලයන්ද ගිනියාවි ආගෙන සිටින්නේ සහ කුමන පුද්ගලයන්ටද සත්‍ය වශයෙන්ම ගිනියාවියක අවශ්‍යතාවය තිබෙන්නේ. ඒ කරුණ නැවත සලකලා බලලා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඊටම පැහැදිලි කාර්යපටිපාටියක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරලා තියෙනවා. මේ ගිනියාවේ බාර දීලා ඒ ගිනියාවේ බාර දීමේ රිසිප්ට් පත නැවත ආරක්ෂක අමාත්‍යාංශයට බාර දෙන්න ඕනේ. එතකොට නැවත සලකා බැලීමක් කරලා අවශ්‍ය නම් ආරක්ෂක ලේකම්වරයාට පුළුවන් ගිනියාවි බාර දෙන්න. ඒ ගිනියාවි බාර දීපු අයට පුළුවන් තමන්ගේ සත්‍ය තත්ත්ව ආරක්ෂක අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළා මේ ගිනියාවි නැවත බලපත්‍රයෙන් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. දැන් මේ නැවත කියවෙන චිරාල් මෙච්චර කල් කාට හරි ගිනියාවියක් බලපත්‍ර සහිතව නිකුත් කරන්නේ ඔව් එහෙම බරපතල ඇගයීමක් ඇතුව නෙමෙයි මොකක් හරි හිතවත්කමක් තියෙනවා නම් ඒ හිතවත්කම මත ගිනියාවියක් අරගන්න පුළුවන් සහ මේ දේශපාලඥයෙක්ගේ නිර්දේශකුත් තිබුණා නම් තවත් ඉක්මනට වැඩේ වෙනවා. හැබැයි දැන් ඕක නෙමේ වෙනස් කරන්න යන බව පැවසෙන්නේ නේ. දැන් මීට පෙර පොලිසියත් එක්ක කරපු සංවාදයකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව මහත්මයා කියනවා ඔව් මේ සංවාදය කරන්න අර ප්‍රභු ආරක්ෂාව ඉවත් කරන්න තීරණයක් ගත්තේ ප්‍රභු ආරක්ෂාව කියන එකෙන් අදහස් වෙන්නේ මෙතනදී ඔව් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කරන්න තීරණයක් ගත්තේ අන්න ඒ අවස්ථාවෙන් පස්සේ මේ මෑතක ඒ පිළිබඳ කරපු කතාබහේදී එතුමා කියා සිටියේ මින් ඉදිරියට බොහෝ විට මේ ප්‍රභූයයි සම්මතව ආරක්ෂාව සපයා දෙනකොට කිසියම් කමිටුවක නිර්දේශය සලකා බලයි කිසියම් කමිටුවක් විසින් සිදු කරන ආරක්ෂක ඇගයීමක් සැලකිල්ලට අරගෙන ඒ ආරක්ෂාව සපයා දෙයි කියලා. එතකොට මේ දෙක එක සමපාත වෙනවනේ. හරි. ගිනියාවි නිකුත් කිරීමත් දැන් මින් පස්සේ බොහෝ විට ආරක්ෂක ඇගයීමක් මත පදනම්ව සිදු වෙයි. එහෙම නැතුව අර කාගේ හරි හිතවත්කමක් කාගේ හරි නිර්දේශයක් මත නෙවෙයි කියන එක නෙමෙයි කියවෙන එක එකක්. ඒතර ඒක අපේක්ෂාවක් තමයි දැන් මෙතන නැවත විස්තර වෙන එක මහජන සමය ආරක්ෂා කිරීම. ඔව්. නේ? නීත්‍යානුකූල ගිනියාවියද නීත්‍යානුකූල නොවන ගිනියාවියද කියන එක අදාළ නැහැනේ අපරාධයක් සඳහා. ඔව්. නීත්‍යානුකූල නොවන ගිනියාවියකින් අපරාධයක් සිදු වෙනවා වගේම අපිට බැහැර කරන්න බෑ. නීත්‍යානුකූල ගිනියාවියකින් වුණත් අපරාධයක් වෙන්න ඉඩ කඩක් තිබෙන බව. ඔව්. ඉතින් එහෙම අවදානමක් තිබෙනවා නම් හරි ඒ පිළිබඳ නිසි නියාමනයක් පසුවිපරමක් අවශ්‍යයි. සහ තව වැදගත් කාරණාවක් කියවෙනවා නිරුඥ සංජේ සාරියදාස මහත්මයාගේ පැහැදිලි කිරීමේදී යම් අපරාධයක් සඳහා දැනටමත් මේ පන්නේ නීත්‍යානුකූල ගිනියාවියක් යොදාගෙන නම් ඔව් ඒ අපරාධිය ඔප්පු කරන්න බෑ ගිනියාවිය අරගෙන රස පරීක්ෂකවරයා වෙත යවලා අදාළ පරීක්ෂණ සිදු කරනකම්. දිලිෂන් මේ අපේ රටේ දැන් ඉතිහාසය ගත්තම වෙඩිදැමීමක් සිද්ධ වුණාම මේ ගිනියාවිය හොයාගත් අවස්ථාවදීන් හරිම අල්පයින එහෙම අවස්ථා නේද? දැන් නීත්‍යානුකූල නොවන ගිනියාවියක් නම් සොයා ගැනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඔව්. නීත්‍යානුකූල ගිනියාවියක් නම් එහෙම එකක් නැහැ. මොකද එවැනි ගිනියාවි පිළිබඳ ලොකු සැකයක් ජනිත නොවන නිසා. ඔව්. හැබැයි දැන් මේ නීත්‍යානුකූල ගිනියාවියේ මුත් අපරාධයක් සිදු වෙලා නම් ඒ පිළිබඳ තහවුරු කරගන්න ගිනියාවිය ඕනේ. ඒ අර්ථයෙන්ුත් මේ කැඳවීම යම් වටිනාකමක් සහිත එකක්. ඔව්. එනිසා අපි මේ කාරණාව සම්බන්ධයෙන් තවත් තොරතුරු කතා බහ කළා හිටපු යුද හමුදාපති දයාරත්නායක මහත්මයාත් එක්ක. මේ පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙක් හැටියට මම හිතනවා ඔහු ඒ ගත්ත තීරණය අවස්ථානුකූලව කාලෝචිතයි කියලා. ඒට හේතුව මේ
අවියාවිද මේ වගේ ආරක්ෂාව සඳහා පුද්ගලයන්ට සිවිලේ අවශ්‍යතාවයන් තියෙනවා. ඒකට රජයේ නිර්ණායකයන් තියෙනවා. ඒ අනුව මේක අද ඊයකක් නෙමේ සදාකාලිකවම ඉස්සරින්දලම පැවතිගෙන ආපු ක්‍රමයක්. නමුත් මට දැනුව තේරුමේ හැටියට පහුගිය වකවානු කීපය තුළ රජයවල් විසින් හිටපු ඒ බලධාරීන් අපි කියන්නේ යුවක් බවක් නැති මට්ටමට අවියාවිද නිකුත් කිරීම සිදුවලා තියෙනවා කියලා ආරංචි තියෙනවා. එතකොට මමත් සමාජයේ හැසිරෙන කෙනෙක් හැටියට දකිනවා හුඟක් පුද්ගලයෝ ගාව අවියාවිද තියෙනවා. ඒක සුදුසු දෙයක් නෙවෙයි කියලා මම හිතනවා. එතකොට ඒකේ යම් කිසි නියාමනයක් තියෙන්නට ඕනේ. අත්‍යවශ්‍යයෙන් මේ අවියක් අවශ්‍ය කෙනෙකුට අවියක් ලබා දීම හොඳයි. ඒක අවශ්‍යයි, අත්‍යවශ්‍යයි. නමුත් එහෙම නැතුව යම් මට්ටමක යාළුකමකට හෝ වෙනත් බලපුලුවන් කාර්යකමකට අවියක් ලබා දීම සිදු වෙලා තියෙනවා නම් ඒවා අපසු අනිවාර්යයෙන්ම ගත යුතුයි. ඒ සඳහා නියාමනයක් කළ යුතුයි. කරලා හරි පුද්ගලයන්ට ඒ අවශ්‍යතාවයන් ලබා දීම රජයක් විසින් කළ යුතු දෙයක් හැටියටයි මම දකින්නේ. ඒ හේතුව වෙන්න ඕනේ මේ වෙලාවේ මේක කරන්න කියලායි මම උපකල්පනය කරන්නේ. වංචා, දූෂණ, අක්‍රමිකතා වලට එරෙහිව බැලුංගල. යම් පුද්ගලයන් වෙත නිකුත් කර තිබෙන නීත්‍යානුකූල ගිනි අවි ගෙනවිත් ආපසු බාර දෙන්න කියලා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරනවා. මේ ගනු ලැබ ඇති තීරණය පිළිබඳවයි අද නෙත් FM බැලුංගල අපි කතා කරමින් ඉන්නේ. අපිත් එක්ක මේ කාරණාව සම්බන්ධයෙන් නීතිඥ සංජය එස් ආරිදාස් මහත්මයා තවත් කරුණුකාරණ කතා බහ කළා. අපි දන්නවා පහුගිය කාලවල විවිධ පුද්ගලයන්ට ඒ තර්ජනයන් ඇති වෙච්ච අවස්ථාවේ සත්‍ය වශයෙන්ම ගිනිඅවියක් අවශ්‍ය වෙන්න පුළුවන්. හැබැයි ඒ තර්ජනයේ හෝ ඒ බලපෑම අවසන් වුණාට පස්සේ ඒ ගිනිඅවිය තබාගෙන යෑමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපිට මේ බලපත්‍ර නැති ගිනිඅවි, ඒ කියන්නේ බලපත්‍රයක් තිබුණා වුණා, ඇතම් පුද්ගලයන් සතුව ගිනිඅවි තියාගෙන ඉන්න එක අවශ්‍යතාවයක් නැහැ. ඒක සමහර ලාවට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒ තත්ත්වය සලකලා බැලලා මේ ගිනිඅවි නැවත බාර දෙන්නයි කියලා කියපු එක මම හිතන්නේ හොඳ ප්‍රවණතාවයක්. ඒක නැවත ඒ ගිනිඅවි අවශ්‍ය පුද්ගලයන්ට පුළුවන් විධිමත් කාර්යපටිපාටි අනුගමනය කරලා, කියන්නේ හිතවත්කමට හරි තමන්ගේ සමාජ තත්ත්වය පෙන්නුම් කිරීමට හරි නැතුව තත්ත්ව අවශ්‍යතාවය ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කළා ගිනිඅවියක් බාර්ගෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. කෙසේ වුත් අපි බලාපොරොත්තු වෙනවා නීත්‍යානුකූලව ගිනිඅවි ලබා ගත්තු අය. ඔව්, නීත්‍යානුකූලවනේ ගිනිඅවි ලබාගෙන තිබෙන්නේ රටේ නීතියට අනුවනේ. ඔව්, නීතියට ගරු කරමින් ආපසු නීත්‍යානුකූල ගිනිඅවිය ගෙනවිත් බාර දෙන්න කියලා කියපු වෙලේ නීත්‍යානුකූල ගිනිඅවිය ගෙනවිත් බාර දෙයි කියලා. ඔව්. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා යම් කෙනෙක්ට සත්‍ය වශයෙන්ම යම් තර්ජනයක් තියෙනවා නම් ආරක්ෂාව පිළිබඳව, ඒ ආරක්ෂාව පිළිබඳ තියෙන තර්ජනය ගැන සද්භාවීය අපක්ෂපාතී ඇගයීමක් සිදු වෙයි කියලා. ඒ ඇගයීම හරහා තහවුරු වෙනවා නම් ඇත්තටම යම් කෙනෙක්ට යම් තර්ජනයක් තියෙන බව එහෙම තියෙන්න පුළුවන්. තනතුර නිසාම නෙමෙයි, කරපු කියපු සහකරන කියන දේවල් නිසා. ඒ තර්ජනයෙන් ඒ අය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය නම් නීත්‍යානුකූලව බලපත්‍ර සහිතව ගිනිඅවියක් හෝ කිහිපයක් ඔහු හෝ ඇය වෙත නිකුත් කරන්න පියවර ගනී කියලා. නැතහොත් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වෙන යම් ක්‍රියාමාර්ගයක් ගනීවි කියලා. උදාහරණයක් විදිහට පොලිස් ආරක්ෂාව හෝ අමු හමුදා ආරක්ෂාව සැපයීම වැනි. එහෙම වුණොත් මේ අරගත්තු පියවර වඩා ඵලදායී එකක් වේ. එහෙමනම් අදට සමුගන්නවා. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. මම චිරාන්. මම ඩෙල්ෂා.